මම්මින් ඉදිරියට මේ ප්‍රශ්නේ විසඳන එකක් පාර්ලිමේන්තුවට නොපෙනෙන්නත් පාර්ලිමේන්තුවට එනවා මම මාස 3ක් ප්‍රශ්නේ විසඳුනාම එතකම් මම ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කරන්නෙත් නැහැ මම මේ ප්‍රකාශය කරන්න හේතුනේ සමහර අය කියනවා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බා ගන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීත් එක්ක කතා කරනවා මෙතන ඉන්නේ 225ම මේ දවස්වල කතා කරනවා හැබැයි පාර්ලිමේන්තුවේ මම අගමැති වෙන්නවත් මට අගමැති වෙන්න උවමනාවක් නැහැ මට ඕනනම් පුළුවන් වෙයි ඌවේ මහා ඇමතිකම කරන්න ආයෙ දුන්නොත් ඒ නිසා මට කතා කරන්න අයිතියක් තියෙනවා මම කියන්නේ මෙතෙන්ද ආපු අය මට ඉංග්‍රීසි භාෂාව බෑ මට ජාත්‍යන්තරේ බෑ මට ගිහින් පුළුවන් මේ රට හදන්න මට රට හදන්න බෑ රට හදන්න මේ නායකෝ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ එක ආසනයක් අරන් මෙතෙන්ද ආවේ ආවනම් රට හදන්න එක ආසනයක් අරන් ඇයි පාර්ලිමේන්තුවට ආවේ අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිකම දාලා ආයේ පාර්ලිමේන්තුවට ආවේ මොකටද ආයේ පාර්ලිමේන්තුවට ආවනම් ඔක්කොගේම වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මේ රටේ මිනිස්සුන්ට වග කියන්නේ 60,10,000ක් මේ කොළඹට එන්න සූදානම් වෙලා ඉන්න වෙලාවක මන් දන්න විදියට මේ රටේ ගරු කතානායකතුමනි 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවා මහින්ද රාජපක්ෂ මහත්තයා පෙරදුනා හැබැයි තංගල්ලට 110,000ක් සෙනඟ මාසෙට හැමදාම දේවාලයට යනවා වගේ ආව මිනිස්සු ඒ ගෙදරට ගියා මිනිස්සු හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පොළොන්නරුවේ ගෙදරට ගියේ නැහැ කවුරු දිනපු මිනිහාගේ පෙරදිච්ච මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගෙදරට මිනිස්සු ගියේ එදා ඒ ජනතාව එදා හැසිරුනේ ඒ විදියට අද ජනතාව හැසිරෙන්නේ ඒ විදියට නෙවෙයි වෙනත් විදියකට ඒක තේරුම් නොගෙන මේ පාර්ලිමේන්තුව තුර කඩේතු කරනවා නම් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමනම් මං කියන්නේ රටේ මිනිස්සු වෙල්ලා තියෙන තත්ත්වය දැන් සිංහල අවුරුද්ද වෙනවා අද වෙනකොට මේ රට කොයිතැනද කියන එක අපි කවුරුත් තේරුම් ගන්න ඕන ජනතාව හැසිරෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන අපි කවුරුත් අපි කියන්නේ පහු ගිය කාලේ කාල්ටන් නිවසට ලක්ෂ ගණන් දේවාලයට වඳින්න වගේ ආපු මිනිස්සු ඊයේ පෙරේදා කාල්ටන් නිවස වට කළා ඒකයි අද ජනතාවගේ තත්ත්වය ඒ ජනතාවගේ තත්ත්වය තේරුම් අරගෙන මේ රටේ මිනිස්සු හැසිරෙන්න ඕන අපි කටයුතු කරන්න ඕන